දැන් බලන්න දැන් උදාහරණ කීපයක් කියන්න දැන් ඔබට මතක ඇති සරත් ෆොන්සේක මහත්මයා 2009 ජනාධිපතිවරණ ඉදිරිපත් වුණාම අපි දේශපාලනය කළේ නැහැ අපි ජාතික ව්‍යාපාරේ හිටියේ වැඩපිළිවෙලේ හිටියේ හැබැයි උන්නහේට ඒ වෙලාවේ මට මතකයි මේ ඔය කැලණි පන්සලට ගියාම හූ කිව්වා ලොකු වේදනාවක් ඇතුණා මොකද ඒ වෙලාවේ අපේ ඔළුවේ හිටපු යුදවීරයා මොකද හැමදාම එතුම තමයි රූපවාහිනිය දකින්නේ ආදී වශයෙන් අපි අත්‍යවශ්‍යම ඉතින් අපේ හිටපු යුදවීරයා ඉතින් මේ මිනිස්සේ පිරිත් නූල් කැල්ලක් ගැට ගන්න සංඝහංශ කෙනෙක් නැහැ කියලා හිතනකොට මම මහින්දගේ මහා මේ බලනකොට ප්‍රපාතවත් මොකද මේ ප්‍රතාපවත් මේ බල 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 දාමය හමුවේ අපි බය නැතුව කියලා පිරිත් නූල් ගැට ගැහුවා ඒ විතරක් නෙමෙයි මට මතකයි මට පූජාවන්දකුන්ද මේ ස්වර්ණහංශ පූජාවද මොකද්ද එකක් කියලා දෙනවා මම තමයි පූජාවත් කළේ කියලා බය නැතුව හරි ඊළඟට මට මතකයි ජනාධිපතිවරණේ හෙට කියලා හෙට තමයි ඡන්දේ ඊට කලින් දවසේ ඔය සෝබිත හඳුරන්ගේ පන්සලේ නාග විහාරේ අවසාන ආශිර්වාද පූජාව මේ පූජාව තියන්න කියලා කියද්දි අපිට ආරංචි වුණා මේ ෆොන්සේකට එන්න දෙන්නේ නැහැ නාග විහාරේට ගෝඨාභය මහත්තයා දාලා මූරට දාලා එයත් එනවයි කියලා මෙතෙන්ට මම ගියා එහෙම කරන්න බෑනේ මම එතෙන්ට ගිහිල්ලා මේ හිටපු ඉහළ පොලිසියෙන් දාරින් එක ගැටිලා ඔයගොල්ලෝ එහෙම කොහොමද එහෙම ක්‍රියාත්මක කරන්නේ මේ මෙතන මේ වේලාසිරින් කවුද පේමන්ට් කරගෙන තින්නේ හරත් ෆොන්සේක මහත්තයා කරුණාකර උන්න හැටි අවස්ථාව දෙන්න කියලා බලනකොට සෝබිත හරොත් පන්සලෙන් පැනලා ගිහලා ගෝලයක් නැහැ පන්සලේ. හරි මම තමයි ගිහිල්ලා අනේ උන්න හේගෙනලා පූජාව තියෙන ඉතින් අපි එහෙම මේ ඔව් අද අපිට චෝදනා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ඉතින් දේශපාලේ ඉතින් එදා සරත් පොන්සේක නෙවෙයි දැන් ඉන්නේ දැන් දේශපාලකෙක් නේ. ඒකයි මම කිව්වේ දේශපාලේ කරන ප්‍රතිපත්ති නැහැ කියලා.